ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩගෙන පසුගිය කාලේ ගොඩක් අය කතා කළේ ඒ තරම් පැහැදීමකින් නෙවෙයි. ඒකට ලොකුම හේතු වුණේ තේරීම් කමිටුව තෝරන ක්‍රීඩකයෝ කණ්ඩායමට ආවම වැඩ පෙන්වන්නේ නැති එකයි. දේශීය තරඟවල වැඩ පෙන්වන ක්‍රීඩකයෝ නියම වේලාවට කණ්ඩායමට ගන්නේ නැති එකයි. ඇත්තටම තේරීම් කමිටුව මේ තරම් බැනුම් අහහ දුර්වල වෙන ක්‍රීඩකයෝ තෝරන්නේ ඇයි? මේ දේවල් පිටිපස්සේ අපි නොදන්න කතාවක් තියෙනවද? වර්තමාන තේරීම් කමිටුව මේ විදිහට බැනුම් අහද්දී හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙක් වුණ කපිල විජේගුණවර්ධන මහත්මයා තේරීම් කමිටුව ගැන පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙලා කියලා තිබුණේ මේම කතාවක්. බීරියලින්ට වීණා වායන එක නවත්තලයි තියෙන්නේ. ඒත් ඔයා දැන් අහපු නිසා මම කියන්නම්. අපේ කණ්ඩායමට අත් වෙලා තියෙන විනාශය ගැන මම අනතුරු ඇඟෙව්වේ මීට අවුරුදු එකමාරකට කලින්. නමුත් කිසි කෙනෙක් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. තේරීම් කමිටුවේ ස්වාධීනත්වය විනාශ කරොත් ක්‍රීඩාවේ කොඳුනාරටිය කැඩෙනවා කියලා මම පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා. නමුත් අද වෙලා තියෙන්නේ ඒකමයි. ඒකේ ප්‍රතිවිපාක තමයි අපි අද භුක්ති විඳින්නේ. ක්‍රිකට් තේරීම් කමිටුව සභාපතිවරයෙක් විදිහට නිර්භීත තීරණ ගන්න පුද්ගලයෙක් විදිහට පිළිගන්න විජේගුණවර්ධන මහත්තයා තමයි මුලින්ම කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන්න ලයිරු තිරිමාන්න අසාර්ථක වෙද්දී ගොඩක් දෙනා නොදන්න පළමු පෙළ තරඟවල ලොකුට වැඩ පෙන්වුවේ නැති කුසල් කණ්ඩායමට ගෙනාපු එකක්. ඒ විතරක් නෙමෙයි, ඔයාලට මතක ඇති මෙලින්ද බින්ර දසුන් වගේ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තලයට හඳුන්වල දෙන්නත් කලින් තිබුණ තේරීම් කමිටුව. දැන් ක්‍රිකට් කණ්ඩායම ලබන පරාජයන්වල වගකීම කවුරුත් බාර ගන්නවද කියලා හිටපු සභාපතිතුමා ප්‍රශ්න කරලා තියෙනවා. මේ රටේ ක්‍රිකට් වලට වෙලා තියෙන හානිය ගැන කවුරුත් වගකීමක් බාර ගන්නේ නැහැ. කාටවත් කැක්කුමකුත් නැහැ. ඉතින් අපි සාමාන්‍ය පුරවැසි විදිහට මේ ගැන කෑ ගහලා වැඩක් නැහැ. ඒකයි මම කලින් කිව්වේ බීරියලින්ට වීණා වයල වැඩක් නැහැ කියලා. අපි හිටපු කාලේදී ගෙනාපු ක්‍රීඩකයෝ නිසා තමයි මෙහෙමවත් බේරලා තියෙන්නේ. අපේ රටේ නම ජාත්‍යන්තරයට අරගෙන යන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන මීට වඩා බලධාරීන් උනන්දු වෙනවා නම් හොඳයි කියලා තමයි අපි කියන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දෑ දකින්න අහන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.